අද පාඩමී මාත්‍රකාව මුහුම්කරණය. අපි බලමු මොකඩමි මුහුම්කරණය කියෙන් සංකල්පය නිය උසස් පෙල විෂයනිර්දේශයේ තියන වැදගත් සක. පර්මාණක කාක්ෂික දෙක් අතිච්චාදනය ව තමයි සහබන්ධනයක් හඩන්. ඉලෙක්්‍රෝන සහිත කාක්ෂික දෙකක්. එක මත එක අතිපිහිතවීම එනම් අතිච්චාදනය වීමෙන් තමයි. ස සංජබන්ධනයක් සෑඳී. විහිදී විශේෂම නක්ෂණය තමයි වියුක්ම ඉලෙක්ටුවන සහිත කාක්ෂික දෙකක් අතිච්චාදනය වී මට පදනම් වන විභාග ප්‍රශ්න කීපයක් මෙහි සඳහන් කරලා තියෙනවා. මේ විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න මොනමගේ බැනුුවක් ඔබ සතුව තියෙන්න්න ඕනට කියනක තමයි අප සැරගිල්ලට ගන් පළමෙන්ම බලමුූ. ෙක්ටන වි්‍යාස. මිදී තිබින්නේ සමහරම් මුූලද්‍ර වෙල ඉලෙක්ට්‍රෝන විනි්්‍යාස. මෙමහි කාක්ෂික සටහන ඇදමින් අපට පුළුවන් අදහසක් ලබා ගන්න වියක්ම ඉලෙක්ට්‍රොන යෙනි කොතනද යුග නිියුණ ඉලෙක්ට්‍රෝනු යෙන කොතනද කියලා. අපේ සැරකිල්ලට ගන්නේ සංයුත්තා කවචයයි. උදාහන්න විදිහයට අපට ගන්න පුළුවන් highන්ජ යිටරජන යෙන්නේ ස්කාර්්ශිකයක් පමණ ඒවාන්නේ ස්කාචිකයක් ඉලෙක්ටරෝන එකක් තියෙන. නමුත් බෙරිලියම් පරමාණුවයි සයුතාකවචයටෝවෙස් කාචිකයක් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන. මේ කාශිකය ඉලෙක්ට්‍රෝන යුගල් වෙලා තිබෙන්න පුළුවන් එක නිසා මෙතනටස් කාච්චිකය යුගල නියමු ඉලෙක්ට්‍රෝන සහිට කාච්චිකයක්. නමුත් බෝරෝන් වල, සංතාවගේ ස් එලෙක්ට්‍රෝණ එකකුත් පී ඉලෙක්ට්‍රොනිකුත් පවතිනම පී ලෙක්ට්‍රෝණය තනි ඉලෙක්ට්‍රෝණයක් නම් ියුක්ම ඉලෙක්ට්‍රෝණයක්. කාබල ඉලෙක්්‍රොනවිනි්‍යාසය සැලහිලට ගැනීමෙන් අපට කාක්ෂික සටහනි ස්කාක්ෂිකට වෙස් කාෂි යුගල නවන ඉෙක්ට්‍රෝන දෙකුත්ට පී කාක්ෂිකතුනැට එ අියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකකුත් අඩගු කරන්න පුළුවන්. සහසannya වන්දන සැහදීමේදී සයුත්තාකවච එලෙක්ටරෝන සහභාගි වන්න. මෙතන උදහරණයකට පෙන්නල තියෙන හයිටජන අනුව හැඳනකොටට හයිරජන් වඩ වන්නේ ස්කාක්ෂිකය ගෝලාකාරයි අ හයිරජන් පරමාණය වන්නේ ස්කාක්ෂිකය සමඟ අතිච්චාදනය වෙලා හයි්‍රජන අනුව හැලෙන් ඒගේම හයිටජෙන්න් රයිඩ් අනුව සෑදිනාකාරය සැලුව ති හයිටරජෙන්න් වල වන්නේ ස්කාක්ෂිකයක්ත් කාක්ෂිය යුම ෙක්්‍රෝන සහිත කාක්ෂිකයක් මේ විදිට එ බන්ධනය සාධන හැට අපට නිර්මාණය කරන්න සිකටවෙ කාක්ෂික තියන ඉලෙටරෝන දෙකක් ඒ දෙ යුගලනය වෙලා පවතින්නේ ට බන්ධනයක් සෑදීම හැකියාවක් පෙන්නුම් කරන්න නහැ ඉතින් බෙම්ලෝරයි් අනුව සැද කොහොමද එක තමයි මෙත ඇති වෙන එක්්‍රශ්න යුල නියවන සයතාකට ඉලෙක්ට්‍රෝන දෙකට අමතරව ඒ ආක්ෂිකයට තමත් ඉලෙක්ට්‍රෝන දරන්න බැහැ. තාක්ෂිකක උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකල් එම නිසා බෙල්ලියම් ටෝරන්් අනුව සෑදිනා කාරය මේ තිබෙන ඉලෙක්ට්‍රොන නිඥයාසය පදනම් කරගෙන පැහැදිලි කරන්න බැහැ ඒවාගේම ස් වීනියා ස්ලෙක්්‍රරෝන දෙකුත් පීලෙක්ටරෝන දෙකුත් ෙක්්‍රෝන දෙ යුක්ම මිලා පවතින්නේ නමුන් පීෙක්ට්‍රෝන දෙක තනිතනිම කාක්ෂික දෙක පවතිනවාටී කාක්ෂික දෙේ ියම ලෙක්්‍රරෝන එකක් තියෙන එතනින් පෙන්නුම් කරන්නේ පීෙක්්‍රෝනක පමණයි මේ ියුක්ම ඒ නිසා ඒ දෙකට පමණයි තවත් ක්ෂික් සම් හතතිච්චාදනය වෙන ඉලෙක්ට්‍රෝණන යු කළයක් තබාගන්න පුළුවන් නමුත් කාමල මෙතෙන් වගේ සංයෝගයක් ගැන හිතන් මෙතෙන්වල C බන්දන හතරක්තිය මිනිම CH බන්දෙන් හතර හැදිනිකු හොමදරම අප ගෙනගෙන තිබෙන දේවල් වලින් විතරම් C4 සෑදීමල් බෙරිදීම් කලෝරයින්් සෑඩීමත් පැහදිලි කරන්නබ මින්නම ප්‍රශ්නමලට පිළිතුර හොයාගන්න තමයි මුම් කරයග සංකල්පය අපි ගෙනගන්න. දැන් අපි බලමුමද්දී තිබෙන කාබෙන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වි්‍යාසය අනුවටස් කාක්ෂික ඉලෙක්ට්‍රෝන දෙකත් ටූපි කාක්ෂික දෙක තන ඉලෙක්ට්‍රෝනය බැගෙන් ඉල්ලෙක්ට්‍රෝන දෙකත් භූම්‍ය අස්ථායි පවතිම සටාන බලමු. ඉන් පසුව මේ ඊතලින් පෙන්නුම් කරලාතිහිෙන්නේ ෙක්්‍රෝණයක්ටවෙලින්ටපිවල්ද සංක්‍රමණය වන ආකාරයයි පළමු අවස්ථාව අපි භූමි අවස්ථාව විදියට සැලකුව ඇට නිපෙන් කළ තිය දෙවැනි අවස්ථාවට අපි කියන්නේ උපේජිතකාබන පරමානුවක මෙතහිදී තනි නෙක්ට්‍රෝන හතරක් ශක්තිමටටම් දෙක්කකර නැබිල තියෙන නමුත් ස බන්ධන හතර දිගෙන්සාමාන බන්ධන හතරක් අපිම පන්ද හතර කැටවීම පැහැදිලි කරන්න ඕන මුූම්කරණය ගෙන සංකල්පයේ හටති. දැන් අපි බලමු බහම් කරණය කියන සංකල්පය පොහොමමකක්ද කියලා. ඔබ දන්නවා එකම ශක්ති මටමී ඇති උපශක්ති මට්ටම් අතරත් ශක්ති පලතරයක් තිබෙනවා සුළු ශක්ති පරතරයක්. එම නිසා ඉස් ක්ෂිකක තිබෙන ඉලෙක්්‍රෝණයකට ඉතා සුළු ශක්ති ප්‍රමාණයක් ලබාගෙන එම මට්ටමීම පී උපශක්තිමට්ටමට එම් පී කාක්ෂිකයට සංක්‍රමණය වන්න පුළුවන්. එස්සා පී උපමටම් ශක්තිමට්ටම් දෙකක පැවතුනත් මේ ශක්තිමටම් දෙකෙහි අතරමේදි ශක්තියකට එස්සා පී කාක්ෂික පැමිණීම තමයි මුහුම් කරණය කර හඳුව එවිට එම කාක්ෂිකවල තිබන ලක්ෂණ එකන්ස්කාචිකය ලක්ෂණ හාීෂි මිශ්‍ර වූ යම් ලක්ෂණ ලැබීමක් සිදුවෙන එස් ගෝලාකාරයි ඔබ දන්නා පී ඩම්බිල් හැදති එවිට මුහුම් කාක්්ෂිකවට ලැබෙන්නේ ගෝලාකාරණවෝත් දම්බෙල් හැඩතිනවෝත් වෙනස් හැඩයක්. එවගේ මේවා එකම ශක්තිමටමකට පැමිණීම නිසා ශක්ත්‍රාතින් සමාන. එනම් මුහුම්කරණය වීමේදී එක සමාන ශක්තියකට එකම හැඩෙන් යුතු එකම ලක්ෂණවලින් යුතු කාක්ෂික ලැබීමමක් තමයි සිදුවල්. තියෙන්නේ බෙටලියම් පරමාණු ඉලෙක්ට්‍රෝණ විඥ්‍යාසය.ටවෙස්2 තමයි අවසාන් ශක්තිමැත්ටම ඉලෙක්ට්‍රෝණ වි්්‍යාසය මේකින් පෙන්නුම් කරන්නේටවෙස් කාක්ෂිකයේ යුගල නියමමු ඉලෙක්ට්‍රෝණ දෙ එකක් ඇති බවයි. නමුත් මේ යුකළ නියෝ ඉලෙක්ට්‍රෝන් දෙකින් එකං සුළු ශක්ති ප්‍රමාණයක් ලබාගෙන සංක්‍රමණය වෙන්න පුළුවන්ටි කාක්ෂිකට් එවිට අපි හඳුන්වනවා, උත්තේජිත බෙදලියම් පරමාණ පවිදිහ එ දැන් ඉලෙක්ට්‍රෝනක පවතින්නේටසා යන ශක්තියතින් වෙනස් කාක්ෂික දෙකක. දමත් මුහුන් කරනයේ දී සිදවිත්තේ එකම ශක්තියක එකම හැදයකින් යුතු කාක්ෂික සෑදීම එම නිසා සාී යන ශක්තිීන් දෙකට කාක්ෂිකවල තිබන ශක්තිීන් දෙකට අතරමේදී අවස්ථාවකට මේ ටසාටූපී කාක්ෂික දෙක පැමිණෙන. එවිට ඒ මුහුම් කරමය හඳුන්නනව ස්SP මුහුම් කරණය විදිහයට. දැන් බලන්න මේ තමයි බෙලියම් පට්‍රෝරයින්් අනුව බෙල්ලියම් ටෝරයින්් අනුව හැදෙනකොට මෙතන මේ හඳන්නල තියෙනවා බෙඩලියම් පරමානව මධ්‍ය පරමාණ විදිහයට පරමාණු දෙකක් සහබන්ධනවලින් සම්බන්ධ වෙනවා. දෙරමී සාහසංජ බන්ධනය හැදෙනකොට බෙරිලියම් වල ස්SPී මුහොම් කාක්ෂිකය හා ලෝරීන්වල විියක්්මි ඉලෙක්ට්‍රෝණයක් සහිත පී කාක්ෂිකය තමයි අතිච්චාදනය වන්නේ. මේ විදිහට බෙරලියමල මුොහොම් කාක්ෂිකය අන්සක එක සි අසුවකින් බන්ධනකෝණයකින් තිබෙනවා බෙරලියම් පරමහනුවේ මධ්‍ය පරමාණුවී වෙනත් ඉලෙක්ට්‍රෝන එකන්නේ බන්ධනය සෑදීමට සහ බගන වූ ඉලෙක්ට්‍රෝන එක සර ඉලෙක්ට්‍රෝන කිසිවක් නැහැ එම නිසා ඇතිවෙන්නේ විකර්ශන බල දෙක බන්ධන හා බන්ධන ඉලෙක්ට්‍රෝන විකර්ශන පමණයි ඒ නිසා මේ බන්ධන් දෙකේ විකර්ශණීන් නොන්සක එකසි අසුවක උපරිම විකර්ශණයක් ඕෝනයක් තබාගෙන වෙ ලෙපටෝර අනුව සෑදිනවා. හිතනින් ඔගලන්ට තව දෙයක් ලබා ගන්න පුළුවන් SPී මුහුම් කාක්ෂික දෙකක් පවතින්නේ අන්සක එක්කසි අසුවක කෝනයකින් බව Bන3ී අනුව සෑදීමී දී SP2 මුහුම් කරණය සිදුවන ආකාරය සලකම්බලම්, බෝරෝණල ඉලෙක්ට්‍රෝන විඥ්්‍යාසය ව222P1. ුත් පවච්යේ ඉලෙක්ට්‍රෝන තුනක් තිබෙනවා. ඉන් දෙකක් එ උපශක්ටිමට්ටමීත් එ ඉලෙක්ට්‍රෝනයක් පී උපශක්ති මට්ටමීත් පවතින්. කාක්ෂිකයේ පවතින්න ඉලෙක්්‍රෝන දෙක්ක යුගලනිය වෙලා තින්. යක්ම ඉලෙක්ට්‍රෝනයක් විදිහර තමයි පී කාක්ෂිකයේ තිබෙන ඉලෙක්ට්‍රෝණය පවතින්නේ. මේ අනුව බන්ධන සෑදීම සඳහා සිහල් බන්ධන තුනක් සෑදීම සඳහා, ියුක්ම ලෙක්ටෝන තු අවශ්‍යයි. ඒ නිසා භූමි අවස්ථායි පවතින බෝරෝන් පරමාණුව උත්තේජනය මුණට පසු ශක්තිය ලබාගත් එස් ඉලෙක්ට්‍රෝණයක් උපශක්තිමටටමට සංක්‍රමණය වෙනවා. දැන් උත්තේජි අවස්ථාවේ පවතින්නේ කාචිකේ එක් ලෙක්ට්‍රෝණියකුත් පිකාචික දෙකක ඉලෙක්ට්‍රෝනදකොත් ලක්. නව ශක්ති මට්ටමකට පැමණුන ස්සා පී කාක්ෂිකතුන මුහම් කාක්ෂිකතුනක් විදදිහට හඳුන්වන්න පුළුමයි. ඒ මුහුම් කරණය SP2 මුහුම්කරණය මන්ද ස්කාක්ෂික කාපී ක්ෂික දෙක් එක සමාන ශක්තියකින් එක සමාන හැඩයකින් යුක්තව සමාස් ලක්ෂණ පවතිනාකාරයට ඇතිවන නවකාක්ෂිකතුන අපි මුහුම් කාක්ෂික විදිහට හඳුන්වන. මුහුම් කාක්ෂිකත්තුන අවකාශයේ දිශානත වෙලා තියෙන්නේ තලිය ත්‍රිකොනාකාර විදියට. අංසක එක් ගසිය විස්සක් ගිහි බන්ධන කෝනේ. ඉ අඟට B3 අනුව සෑදිනවිට එවිට ස්පීට මුහම කාක්ෂිකයකුත් චෝරීන් පරමානුවේ ත්‍රීප කාක්ෂිකයකුත් මිනමී ආකාරයට ්‍රේ කියව තිච්චාදනය වෙලා සික්ම බන්ධනය සාඳනවා එස්පීත්‍රී මුහුම්කරණය කෙලහැඳිින්මෙන්මී සාමාන ලක්ෂණ සහිත සමාන ශක්තියක් ඇැතේ. මුහම්කාක්ෂික හතරක් ඇතිබීම. මීසඳහා සහභාගි වෙනවා ස්කාක්ෂිකය හා පීකාක්ෂික තුනකුත් ඒකන සපමයි ඉස්. P3 කියලා හඳුමන්. මේ සඳහා හොඳ උදාහරණය තමයි කාබ. කාබෙන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනු විඥ්්‍යාසය වස් 2 2වෙ 22 දැන් සංයුත්තා කමචේතියන ඉලෙක්ට්‍රෝන හතර තිබෙන්නේ ස්කාක්ෂිකක හා පීකාක්ෂිකවල් දැම්මර උපසට අහණින් පේ නවඋගලන්ට කොහොමදම භූමි අවස්ථාවේ මේ පරමානුවක නොම්කරන්නේ භූමි අවස්ථාව ඇති කාබන් පළමානුවක ඉලෙක්ට්‍රෝන කාක්ෂිකවල පිහිටන ආකාරයටස් කාක්ෂික ඉලෙක්්‍රෝන දෙකකුත් ටපී කාක්ෂික දෙක ඉලෙක්ට්‍රෝණය බැගින් ඉලෙක්්‍රෝන දෙකකුත් තිබෙනවා ඊළඟට අපි බලමු ශක්තිය ලබා ගෙන කාබන් පරමාණකුත්තේජනය වන අවස්ථාව එහිදී ස්කාක්ෂිකයේ තිබන ඉලෙක්ට්‍රෝණයක්විකන යුගලනයෝ ඉලෙක්ට්‍රෝණ දෙකෙන් එකං ශක්තිය ලබාගෙන 2පී කාක්ෂිකයට සංක්‍රමණය වෙනවා. එවිට වියොක්ම ඉලෙක්ට්‍රෝන හතරක් කාබෙන් පරමාණුවී ඇති වෙනවා. මේ අපි කතා කරන්නේ සයුත්තා කවචේ තියන ඉලෙක්ට්‍රෝන ගැනයි. ඉන් පසු මුහුම් කරණය මුහුම් කාක්ෂිකවල, ශක්ති අතින් සාමානවීමක් පෙන්නුම් කරන පී ලක්ෂණය තමයි වැඩි ප්‍රතියන්නේ ඉස් ලක්ෂණයට වඩා එක නිසා ශක්ති අතිනුත් මේක පීකාක් තිබෙන මට්ටමට ටක් ආසන්නමයි තිබෙන. ඒ නිසා මේ කාක්ෂික හතරම ලෙක්ට්‍රෝනය බැගි නිකැ වියග්ම ලෙක්්‍රෝනය බැගන්න ති කාක්ෂික හතරක් අවකාශයේ සකස්වීම මෙන්න මේ ආකාරයටයි පෙන්නුම් කරන්න මේ තිය මුහු කාක්ෂිකද තැන්ඩයෝගලන්ට හොඳට බලා ගන්න පුලන් මුහුම් කාක්ෂිකයක හැඩයි. එැන කලින් පීකාක්ෂිකයක වගේන මේී ඊට වෙනස් විදිහක් තමයි පෙන්නුම් කරන්න. මේ මුහුම් කාක්ෂික හතර අවකාශය සකස් වයෙනවා චතුස්තඩිය ආකාරයට. එකයන්නේ අන්සකක සිය නමයයි කලා විසිටක් තියෙනවා මේ කාක්ෂික දෙකක් අතර කෝනය. මේ ත්‍රමාන් අවකාශයේ සකස්වීම අපට බලාගන්න පුළුවන් මෙත්තෙන් අනුවගැන බැලූතින් දෙැමින්මතන් අනුවේ මධ්‍යකාබෙන් පරමානුව ඒවගේම හයිද්‍රජන පරමාණු හතරක් තියෙනවා මේ රූපසටහනින් පෙන්නුම් කරන්නේ මෙතෙන් අනුව සරලම හයිට්‍රකාබනය CH බන්ධන හතර දිගින් සමානයි මේ විදිහට ස්පේත්‍රී කාක්ෂිකයකුත් එක මුහුම් කාක්ෂික එකකුත් 1s හජන් පර්මාන්තයෙම ඉලෙක්ට්‍රෝනය වික්ම ඉෙක්ට්‍රෝණ වන්sස් කාක්ෂිකේ පවතින ඉලෙක්ට්‍රෝණයක් සමඟ රේකියවත් ච්චාදනය වෙලා CH බන්ධන හදන මෙතන බන්ධනයක් අ බන්ධනයක් අතර බන්ධනකෝනය අංසක එක සියනා මෙයයි කලා විසිට මෙිහිදී ියගම නොව ඉලෙක්්‍රෝන හතරම සමාන බන්ධන සෑදීමක් තමයි මෙන්න මේ විදිහට ඔගලන්න මුහුම් කරන ගැන පොඩි අදහසක් ඇතිවෙන්න ඇති SP මුහම් කරණය SP2 මුහුම් කරණය SP3 මුහුම් කරණය මේ ආරම්භය සරල විද්‍යහයට ඉදිරිපත් කිරීමක් මෙිතදිි සිදුවන. ගැන ස්SPSP2SP3 මුහුම් කරන තුන තමයි විෂ නිර්දේශයට ඇතුළත් කරලා තියන මං මුලින් සඳහන් කලා වගේ. SP3D ඒ වගේ මුහුම් කරන තිබෙනවා නමුත් ඒවා පේවිශය නිර්දේශයට අදාළවෙන්නේ නැහැ. නම නිර්දේශය සටහන් වෙලා තියෙන්නේ SP2SP3 මුහම් කරන මේ විදිහට ඔගලන්ට මේ මුහුම් කරන ආධාර කරගෙන මේ අදහස්ස මේ සංකල්පය අරගෙන ඔගලට පුළුවන් හයිට්‍රකාබනවලදී C4ෝ ගන්න පුලන් සරලම හයිට්‍රකාබනය C4ෝ ඇීනේ ඊළඟට පුුවන් ඔවලන්ට විවායාන් ඉන්න C26 එත්තෙන් ඒමගේම ඇල්කීනවල C2H4 වලට ඔගලන්ට යන්න පුළුවන් එතැදිි මුහුම් කරය වෙනස්සන හැටි කැන සිග්ම බන්ධන තුනක් තියෙන්න්නේ සිග්ම බන්ධන තුනක් තිබෙන වනන් කාාවන් පරමානවට ඒ ස්පි2 මුහුම් කරන. ඊළඟට ඔගලට පුළුවන් ඇල්කයිනවලට යන්න ඇල්කයිනවල C2 H2 කාබන් දෙකයි හයිරජන දෙකයි කාබන් කාබෙන්නක්තර සිග්ම බන්ධයෙකුත් කාබන් හයින්ත්‍රජනක්තර සි්ම බන්ධනයෙකුත් සිගක්ම න්ධන දෙකක් සරල් රේකය විදිහට මේ බන්ධන්කෝණාන්සක එක සි අසුක් වනාකාරයට සකස්සලාතින් ඉතැදිී සිග්ම බන්ධන දෙකක් නිසා උගලන්ට සලකන්න පුළුවන් ඒ මුහුම් කරණය SP කිය මෙ ඉතැන්දි ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මුහම් කරණය අනුව හැඩය නිගමනය කරන්න පුළුවන්. හැඩයදීලා තිබෙනවනම් ඔගලන්ට මුහුම් කරණය පැත්තත් කල්පනා කරන්න පුළුවන්. ත්‍රමාන අවකාශයේ මධ්‍ය පරමානුවක් වටා ඉලෙක්ට්‍රෝන ජාමිතිය සැලකිල්ලට ගැනීමෙන් මේක සිදු කරන්න පුළුවන්. ඉතින් මේ තිකෙන් ටික තමයි මුහොම් කරණය පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඕන මේ පලවන පියවර ඔගලන්ට පුළුවන් මේ නිදිහයට ජලානුව, මෝනියානුව ඒවගේ අකාභණික අනුත් සැලකිල්ලටරගෙන මුහුම් කරනය ගැන හිතන් එතකට ජලානුවී ඔක්සිජන් පර්මාණුව වටා ඉලෙක්ට්‍රෝණ යුගල් කීයක් තියෙනවාද උගල දන්නවා ඕච් බන්ධන දෙකයිගැන සිග්ම බන්ධන දෙකයි බන්ධන සෑදීමට සහභාගින වූ එක සර ඉෙක්ට්‍රෝන යුගල් දෙකයි එතකට සියලුම විකර්ශණ ඒකක හතරක්තියෙන්. එහෙම නම් මේ විකර්ශනය එකක හතරක් තිවෙන් නිසා ඔගලන්ට ගන්න පුළුවන් ඔක්සිජන් වට විකර්ශනයක හතරක් පැවතීමෙන් ඔගලන්ට නිගමනය කරන්න පුළුවන් ඔක්සිජන්හි මුහුම්කරණය SP3 බව. මෙතෙන් අනුව සමඟ සංසන්ධනය කරන්න. ඒමගේම ඇමෝනියා අනුව සැල්කිල්ලට අරගෙන බලන්න ඇමෝනියාමල නෛත්‍රජන් පරමාණුවමට අවකාශව්‍යාප්තිය ඉලෙක්ට්‍රෝනි ජාමිතිය. එතකොට මේ ඉලෙක්්‍රෝණ කොහොමද තියෙන්නේ ඇමෝනියා අනුමක එක සර ඉලෙක්්‍රෝණ යුගලයකුත් එන්නච් බන්ධන තුනකුත් තියෙන. සියලම විකර්ශනය එකක ගණන හතරයි. ඒ නිසා අපට නිගමනය කරන්න නෛත්‍රජන් පරමාණය මුහොමකරණයත් SP3. ස් පෙළ ශෂයණ විදේශයට මුහම් කරන තුනක් තිබෙනවා. එකක් තමයි SPी මුහොම් කරනයදිනි SP2ෝ මුහම් කරනය තු විනික SP3 මුහොම් කරනය අනෙකුත් මුහොම් කරන තිබු නෑට දීකාක්ෂික සම්බන්ධ කරගෙන් ඒවක් සස් පෙළ විෂය විදේශයට අදාල නැහැ. ඒ නිසා අපි පාළමීද නිසාකර්චා කරන්නේ SPी, SP2 හා ස්පත මුහුම් කරන පිළිබඳව පමණයි මික හොයා ගන්න ක්‍රමයයක්ති ස්SP මුහුම් කරන දී සහභාගි වන්නේ ස්කාක්ෂිකයක් හා පීකාක්ෂිකයක් පමණයි. ඉරට මුළු කාක්ෂික ගණන දෙකයි. එවගේ SP2 මුහුම් කරනයේදී සහභාගි වන්නේ එක කාක්ෂිකයකුත් පීකාක්ෂික දෙකකුත්. ඇදවට කාක්ෂික තුනයි. සම්පූර්ණගන්න එකයි පී දෙකයි කාක්ෂික තුනයි. ඉස්පී ත්‍රීම් හුම් කරනයේදී ඒ නමින්ම ඕකළන්ට තේරෙනවා ස්කාක්ෂිකකකුත් පී කාක්ෂික තුනකුත් එකම ශක්්ටිමට්ටමට පැමිණෙන බව. ඒ විසයි ස්පී ත්‍රී කියලා නමක් දීල තින්. දැන්ම ම් කාක්ෂිකවල ලක්ෂන් වෙනස්. බලන්නම්. ස්පී මුහුම් කරණය ලැබෙන ස්පී මුහුම් කාක්ෂිකවල හරියටම සම්බන්ධ වුණේ ස්කාක්ෂිකහා පී කාක්ෂික ලක්ෂණයි නේද මිශ්‍රවුණේ ඒ නිස් ස්කා්චිකේ ලක්ෂන් සීට පණහකුත් පීකාක්ෂිකයෙන් ලක්ෂණන් සයට පණහකුත් ලැබෙනවා. මේකට කියනවා ස්කැරෙක්ට සට පනහ පී කැරෙක්ට එක සට පනහක් බව. මේ මිදිහට SPට මුහුම් කරණය සලකා බැලුවත් සහභාගිත ස්කාක්ෂිකයක් හා, ික දෙක් එතකොට මුළු කාක්ෂික ගන්න තුනින් එකක් තමයි ඉස්වෙන්නේ පික්ෂික දෙක ලක්ෂණ තියනවායි තොට බඩා වැඩි පුද බරවෙන්නේ පී ලක්ෂණය පැත්කට. තිස්තුනයි තුන එකක් ස් ලක්ෂණයන් පී ලක්ෂණය හැට හයයි තුනින් දෙකකුත්. ස්පත්‍රී මුහම් කරණයට සහභාගවෙන්නේ කාක්ෂක හතරෙන් එකක් පමණයි ස්කාක්ෂිකය පිකාක්ෂික තුනක් එම නිසා, එකට තුන අනුපාතියට එනම්සීයට විසි පහකුත් පී ලක්ෂණය සට හත්ත පහකුත් වෙන්න මුහුම්කරණය සිදුවේ. නමුත් මේ කාට්ක් මුහුම් කරනවර්ගයකදී ඒ ආක්ෂිකයේ තියන ගතිගුණ ලක්ෂණ සමානයි. ස්පේත්‍රී මුහුම් කාක්්ෂිකවර ලක්ෂණත් ස්පට මුහම් කාක්්ෂිකවර ස් ලක්ෂණය සමානය නැති බව ඔබට පෙනිෙනවා. ඉස්පී මුහුම් කරණය දී ලැබිෙන. ස්ලක්ෂණය සයට පන්හක් බව අපි මතක තබා ගන්නුවන මොකද අපි කාබල කරස නි්‍යාපාඩමීදී සංෝග වෙලා ආම්ලික ස්්‍රභාවය ගැන කතා කරනකොට මේ ස්ලක්ෂණය ගැන කතා කරම අන්න ඒක නිසා මේ පාඩම හොඳින් මතක තබක් ඉලෙක්ට්‍රොනු විඥ්්‍යාසියා කාක්ෂික පිළිබඳ විස්තරාත්මක වීඩියෝවකලින්කිෙක ඩිස්ක්‍රිපෂන් බොක් එකේ ඇති කාක්ෂික මුංකන්න පාඩම ඉතා වැද. නියවතරජනා ප්‍රශ්නපත්ත්‍රයේ පළවන ප්‍රශ්නී මේ කොටසින් ප්‍රශ්න කීපයක් අඩංගුවයින. ඔබ මේ පිළිබඳ හරි අවබෝධයක් ලබ වැත්තුන් එම ලකුම් රැස්කරගැනීම එතරම් අමරමල්ලි නැහැ. එ බැවින් නිවතරජනා ප්‍රශ්න වලදී ඇති මෙම කොටස නැවත කීපවනක් කිරීමෙන් හරි අවබෝධයක් ලබාගන්න වෙනක් පාඩමකින් නැවත්ත හමුවෙමු. අල්බෝ.